අයිබෝවන් හරිදී හරියටම කියන සියත මධ්‍යඝන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඇමර්සන් ශ්‍රී ලංකාව පාපිස්සට නමයි ඊයේ දින ප්‍රදේශ පහකින් කොවිඩ් මරණ පහක් මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 520 දක්වා ඉහළට ඔක්ස්ෆර්ඩ් එන්නත ගැන යුරෝපා සංගමයෙන් නිවේදනයක් මියන්මාර් හමුදා රජයේ විදේශ අමාත්‍යවරයාට මෙරටට පැමිණීමට කළ ආරාධනය විපක්ෂයේ විවේචනයට හිටපු ජනපති මෛත්‍රීට අසාධාරණයක් වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙනී සිටිනවා රාජ්‍ය ඇමති දයාසිරිගෙන් ප්‍රකාශය දේශීය පුවත් වෙතයි අවධානය මෙරට පැවැත්වෙන බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා මියන්මාර් රජයේ විදේශ අමාත්‍යවරයාට ආරාධනා කිරීම ගැටළු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අපි සියලු දෙනාම දන්නා කාරණාවක් පසුගිය කාලයේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලයට පත් වුණු මියන්මාරේ ආන් සන් සුචි ප්‍රමුඛ ඒ දේශපාලන කණ්ඩායම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ජයග්‍රහණ ප්‍රතිඵල කෙසේ වෙතත් බලෙන් පහ කරලා මිලිටරි ආණ්ඩුවක් මියන්මාරේ දිහි වෙලා තිබේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් මිලිටරිකරණයක් කරහා මියන්මාරේ ඊනියා ආණ්ඩුවක් අවනීතියෙන් දිහිමුණු ආණ්ඩුවක් අද නිර්මාණය වෙලා තිබේ විශේෂයෙන්ම අපේ රටේ රජයක් දේශ අමාත්‍යංශය අවබෝධ කරගන්නට ඕන ජාත්‍යන්තර පිළිගැනීම කියන මාතෘකාව පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන්නට ඕන වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා මියන්මාරයේ මේ සිදුවුණු මිලිටරිකරණ ඒකාධිපති වියරුව නොසලකා මිලිටරි ඊනියා ආණ්ඩුවකින් බිහි කරපු විදේශ අමාත්‍යවරයාට ලිපියකින් ආරාධනා කරනවා බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වෙන්නයි කියන්නේ අපේ රටේ විදේශ අමාත්‍යවරයා හොඳින් අවබෝධ කරගන්නට ඕන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්දතා තුළ ජාත්‍යන්තර පිළිගැනීමේ කියලා විෂයක් තියෙනවා මං හිතන්නේ වර්තමාන අපේ රටේ ආණ්ඩුවත් විදේශ අමාත්‍යවරයාත් මේ පිළිබඳව අනාවබෝධයකින් කටයුතු කරනවා අපේ රටේ විදේශ අමාත්‍යවරයා මියන්මාරයේ මිලිටරි ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයාට ලිපියක් යවූ පමණින් මියන්මාරයේ මිලිටරි විදේශ අමාත්‍යවරයාට යම්කිසි පිළිගැනීමක් ජාත්‍යන්තර පිළිගැනීමක් ශ්‍රී ලංකාව මියන්මාරයේ සිදුවුණු ඒ මිලිටරිකරණ ව්‍යාපෘතිය නිවැරදි කිරීම ඒ නිවැරදි ක්‍රියාවක් හැටියට පිළිගැනීමක් බවට අර්ථකථනය වෙනවා මං හිතන්නේ මේ රජයට ජාත්‍යන්තර සබඳතා පිළිබඳව වැඩි දැනුමක් ක්‍රියාත් දැනුමක් නොමැති තත්වයක් තුළ මේ බරපතල වරද ක්‍රියාත්මක කළ තිබෙනවා විදේශ අමාත්‍යවරයාට වර්තමාන රජයත් අනුමත කරනවද මියන්මාරයේ සිදුවුණු මිලිටරිකරණ බරපතල ප්‍රශ්නයක් මියන්මාරයේ විදේශ අමාත්‍යවරයාට මෙරටට පැමිණෙන ලෙස සිදු කළ ආරාධනය තුළින් ශ්‍රී ලංකාවේ අභිමානයට හානියක් සිදු වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා ඒ මොරොන්තුඩු ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔබ දන්නවා මියන්මාර් මේ දවස්වල වෙන්නේ මොකද්ද කියලා චන්දෙන් බලයට පත් වෙච්ච අවුන් සාන් සුකේගේ ආණ්ඩුව පෙරලා හමුදා කුමන්ත්‍රණයක් දියත් කළ බලය අරගෙන තියෙනවා ඒකට විරුද්ධව විශේෂයෙන් තරුණ පරම්පරාව පාට බහැලා උද්ඝෝෂණය කරනවා මේ අවුරුදු 18 19 කොල්ලෝ කෙල්ලෝ දැනටවත් සෑහෙන ගානක් මැරිලා හමුදා වෙඩිපහරි ලෝකෙම එක පිළිකුල් කරනවා මියන්මාරයට සම්බන්ධක දානවා කියලා කියනවා අඩු ගානේ මියන්මාරෙත් එක්ක මිත්‍රශීලීව කටයුතු කර රටවල්වත් මේ ක්‍රියාව අනුමත කරන්නේ නැහැ. එහෙව් වෙලාවක මේ ආණ්ඩු විදේශ අමතිවරයා ලියුමක් ගහනවා විදේශ අමතිවරයාට මේ ලංකාවේ තියෙන සමුළුවකට එන්න ඔබට අපි ආරාධනා කරනවා ඔබේ පැමිණීම අපට ගෞරවයක් කියලා. ලෝකෙම මොකක් හරි මනුෂ්‍යත්වයක් අගය කරන ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන මිනිස්සු අද තමන්ගේ සමාජ ජාලා ගිනුම්ගල මේකට විරුද්ධව විශාල ප්‍රචාරයක් අරගෙන යනවා මියන්මාරේ හමුදා ආණ්ඩුවට වගේම මේ රටේ ආණ්ඩුවට විරුද්ධව මතක තියාගන්න මේ ආණ්ඩුවේ මෙවැනි අමනෝඥ ක්‍රියා නිසා පහළට යන්නේ අපේ රටේ කීර්තිය අභිමානය අඩුගාන සිරිමාව බණ්ඩාරගේ මැති ඉන්න කාලේ නොබෙදී සමුළු නොබෙදී ප්‍රතිපත්ති අනුගමනය කරලා අපි අඩුගානේ ලෝකෙම පුංචි රට වුණත් විදේශ ප්‍රතිපත්තියේ කොටිය උස්සගෙන හිටියා. අද ලෝකෙට අපි හඳුනා දෙන්නේ කොහමද? චීනෙන් ණය අරගෙන චීන ණයකට හිරකපු රටක් නම් ඔන්න ලංකාව. දැන් තව කාලෙකින් ඉන්දියාවේ කොලනියක් බවට පත් කරගත්ත රටක් නම් ලංකාව. අපට දේශ ප්‍රේමය කියලා අපට අධිරාජ්‍ය විරෝධය කියලා බලය අරගෙන මේගොල්ලෝ රට විකුණන හැටි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා තියනවලුනේ මේ අවුරුදු පහ විතරයි ඉන්නේ කියලා අපි නම් කියන්නේ අනේ එල්ල ඉල්ලන්න චන්ද ඊළඟකට. පහෙන් යන්න එපා. කොමාරි චන්දයක් ඉල්ලලම බලන්න මොකද වෙන්නේ කියලා. අපේ දරුවන ජීවිතෙන් තියෙන රට මේක. ඒ නිසා මේ පාලකයෝ කොන්ත්‍රාත් කරාට අපි මේ රට බීර ගන්නට ඕන ඒ කොන්ත්‍රාත් කරුවන්ගේ. පාස්කෝ කොමිසම සම්බන්ධයෙන් ආණ්ඩුවට යම් මතයක් ඇති බවත්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අසාධාරණයක් වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලෙස ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් රාජ්‍ය මාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. රාජ්‍ය මාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. මහන්ඩෙන් අයිමෙන්ඩු මනන්නේ මොකද මේක අපි අද වාන් ඒ නිසා අඬුවෙන් ඉවත් වෙන්න උම නැහැ නමුත් පාසු කොමිසම සම්බන්ධව අපේ ආණ්ඩුවට යම් මතයක් තියෙනවා ඒ මතයත් එක්ක අපි ඉදිරියට යනවා මෛත්‍රීපාල සිසින ජනාධිපතිතුමාට යම් සාධාරණයක් වෙනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි එකට පෙනී හිටින්න කටයුතු කරනවා ආණ්ඩුව විදියට කොමිසම සභා වාර්තා පිළිබඳ අපේ මතවාදයන් අපි ඉදිරියේදී පාර්ලිමේන්තු සැසියේදී අපි බලාපොරොත්තු වෙන අදහස් ඉදිරිපත් කරන්න විපක්ෂයේ චෝදනා කරන්නේ මොනවද බලය ලබා ගැනීම සඳහා පාසු ප්‍රහාරය පාවිච්චි කරන්නේ බලය ලබා ගන්න පාසු ප්‍රහාර ගන්න ඕනේ නැහැ නේ ඊට කලින් කොජන පෙරමුණ සම්පකාර චන්ද්‍රික ජයග්‍රහණය කරා 2018 මැද පෙබරවාරි මැද වෙනකොට පොජන පෙරමුණ ජයග්‍රහණය කරා ඇතරම පාස්කු ප්‍රහාරය ගහන්න ඕනේ නැහැ පාස්කු ප්‍රහාරයට පෙර තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට විරුද්ධ බලවේග මේ රටේ පෙළ ගැහුණා ආයි පාස්කු ප්‍රහාරයක් ගහන්න ඕනේ නැහැ ආණ්ඩු බලයට ගියේ අන්තර්ජාලයේ මගින් බාණ්ඩ අලවිකරන ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය සිය ඔන්ලයින් වෙබ් පිටුවට ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සහිත පාපිස් නාවක් විකිණීම සඳහා ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික කොඩියට අපහාසාත්මක වන අයුරින් එය අවභාවිත කරන අවස්ථා අප මීට පෙර ශ්‍රී ලංකාව තුලත් වෙනත් රටවලත් ඕනෑතරම් දැක තිබෙනවා. රටක ජාතික කොඩිය යනු එරටෙහි අනන්‍යතාවයයි. ඊට අපහාසාත්මක ලෙස කටයුතු කිරීම එම රටෙහි අනන්‍යතාවයට සහ රටටත් කරන නිග්‍රහයක්. ඒ නිසාම ශ්‍රී ලංකාවේ ජාතික කොඩියටද අපහාසාත්මක වන අයුරින් එයවමහවිත කර කටයුතු කළහොත් ඊට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ගත් නීතිත් මෙරට තුල සකස් කර තිබෙනවා. මේ අතර ලොව ධනවත්ම පුද්ගලයන් පස් දෙනා අතර සිටින ජෙෆ් බෙසෝස්ට අයත් ලොව අංක 1 ඔන්ලයින් වෙළඳපොළ වන amazon.com වෙබ් පිටුවේ පාපිසි කාණ්ඩයට ශ්‍රී ලංකාවේ ජාතික කොඩියද ඇතුළත් කර ඇති පුවතක් අපට වාර්තා වුණා. මෙලෙස ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය පාපිස්සක් ලෙස සකස් කර එම වෙබ් පිටුවේ එය විකිණීමට දමා ඇත්තේ ඩොලර් 12ක් වැනි මුදලකටයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 2000කට අධිකයි. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය පාපිස්සක් ලෙස යම් කිසි වෙබ් අඩවික දාලා තියෙනවා නම් ලංකාවට ගන්න පුළුවන් ප්‍රථම ක්‍රියාමාර්ගය තමයි ලංකාව රජයක් හැටියට ලියන්න පුළුවන් අදාළ සමාගමට මෙය ඉවත් කරන්න. මේක ජාතික සංකේතයක්. ඒ වගේම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජාතික කොඩිය ඉහළින්ම පිළිඅරගෙන තිනවා. එය ගෞරවයක්. මූලික වශයෙන් කළ යුත්තේ මේ ඉවත් කිරීම. මේ හොඳ කාලයයි. ජිනීවා මානයිකම් සමුළුව පැවැත්වෙනවා මේ වෙලාව. ඒ නිසා අපි නියෝජිතයන්ට මේ දැනවන්න පුළුවන් මොකද රටක ගරුත්වය රටක ජාතික කොඩිය ආරක්ෂා කිරීම කියලා කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක් කියන එක යටතේ. ඒ දින කොරෝනා මරණ පහක වර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 520ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 304 දිනකෝ හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පොත්කලින් 292 දිනකම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින වර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 75ක්. ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43ක් වර්තා වුණා. අනෙක් ආසාදිතයින් 125 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වර්තා වී තිබුණා. සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 86,988ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්පුත් ගලින් 83,560 දිනකම මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් ගලින් 2,908 දිනකු පමණයි. ඊයේ දිනේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 104ක් තුල පුත් ගලින් 10,743 දිනකු මෙවන විට නිරෝධායන වෙමින් සිටිනවා. දින තුල PCR පරීක්ෂණ 6054ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ දින මෙරටින් COVID-19 මරණ පහක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ නාවලපිටිය, අඟුලාන, මත්තේගොඩ, බිබිල සහ දෙහිවල යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඒත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 520ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය ජනවාරි මාස 29 වෙනි දින සිට මෙදක්වා කොවිඩ් මර්ධන එන්නත පුත්කලයින් 759,548 දිනෙකුට එන්නත් කර තිබෙනවා. ඊයේ දිනේ පමණක් මෙරට කොවිඩ් මර්ධන එන්නත පුත්කලයින් 7,450 දිනෙකුට එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත රුධිරය කැටිගැසීමේ අවධානම සමග සම්බන්ධයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව යුරෝප සංගමයේ ඖෂධ නියාමන බලධාරීන් පවසනවා. එම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත මගින් රුධිරය කැටිගැසීමේ අවධානම ඉහළ නැංවුන බවට පළ වූ වාර්තා සමග ඩෙන්මාර්කයේ ඇතුළු රටවල් කිහිපයක් අදාළ එන්නත භාවිතය තාවකාලිකව හිටු වීමත් සමගයි එන්නත භාවිත කළ පුත්කලින් කිහිප දෙනෙකුට රුධිරය කැටිගැසීමේ තත්වයක් වාර්තා වී ඇති බවට පසුගිය දින කිහිපයේදී වාර්තා පළ වුණා. කෙසේ වෙතත් යුරෝප සංගමයේ ඖෂධ නියෝජිත ආයතනය පවසන්නේ එවැනි තත්වයන් වාර්තා වී ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිත කළ මිලියන 3ක පමණ පිරිසක් අතරින් පුත්කලින් 22 දෙනෙකුට පමණක් බවයි. එමෙන්න එම පුත්කලින්ට බලපෑ රුධිරය කැටිගැසීමේ තත්වය එන්නත භාවිතයේ අතුරුඵලයක් බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් නොමැති බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ. ඇස්ට්‍රාසෙනිකා එන්නතෙහි ප්‍රතිලාභ ඉහළ මට්ටමක පවතින බවත් එන්නත සම්බන්ධයෙන් පරීක්ෂණ අඛණ්ඩව සිදු කරගෙන යන බවත් යුරෝප සංගමයේ ඖෂධ නියාමන ආයතනය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඊළඟ ජනාධිපති වර්ණයට ආණ්ඩුවේ ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙවන විට රජය තුළම අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ගෝඨාභය ජනාධිපති වෙලා දැන් අවුරුද්දකට වැඩි පාර්ලිමේන්තුපතිවරණය ඉවරලා මාස කිහිපයක් වෙනවා. නමුත් විදාගේ ජනාධිපතිතුමාගේ අසීමිත බලතල අනුව ඕකට බැරි වෙලා තියෙනවා. බලාපොරොත්තු වෙච්ච ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන්න. අපේ ආණ්ඩු කාලේ අපි කරපු දේවල් තරුණන්තලා හොඳට දන්න. බොරු කියලා ආණ්ඩුව ගත්තා. බලන්න කැලිගගේ මතු වෙච්ච නාගරාජය ඕක බොරුවක් නෙවෙයිද? අපි අයිසක මිනිස්සුන්ව මගහැරලා අමුතුම ලෝකයක් පෙන්නලා බලය ආරන්ති. අපේ පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවේ මන්ත්‍රීවරු අපිට ලිෆ්ට් එකේ හම්බුනාම කියනවා අපිට ගමට යන්න බෑ සර් කියලා. ඒකම කියනවා. දැන් කොටිම්බ කියනවා නම් ඊළඟ සැරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා පළවෙනි අවුරුද්දේ වරුණා විතරයි ප්‍රකාශයට පත් කළා. දැන් ඒකට බොරේ. දැන් රට හදන්න නෙවෙයි. දැන් පොර ගන්න ඊළඟ සැරේ ආණ්ඩුව පැත්තෙන් ජනාධිපති අපේක්ෂියා කවුද කියන එක තමයි දැන් තියෙන පොරේ. ඉතින් ආණ්ඩුව කොච්චර පෙරීලා ආණ්ඩුවට ගමට යන්න බෑ. මන්ත්‍රීවරුන්ට ගමට යන්න බෑ. මේ පැතිවරණ ඔක්කොම කල් දාලා මේ අවුරුද්ද කිසි පැතිවරණයක් යන්නේ නැහැ. දැන් මේගොල්ලන්ගේ අලුත් දුරුපුව මොකද්ද? මේගොල්ලෝ හදනවා අපේ මිනිස්සුන්ගේ වැඩ කෙරෙන්නේ නැති උනත් අපි විපක්ෂයේ දුර්වල කෙරුවා. නායකයෝ හිරේ දැම්මොත් අපිට ඊළඟ ජාතක දිනන්න පුළුවන් කියලා මතයක් ඒගොල්ලන්ගේ තියෙනවා. දැන් මොකද ඒගොල්ලෝ කරන්න හදන්නේ? ජනාධිපති කොමිසමක් පත් කෙරුවා, සාක්කිය ගැදෙව්වා, විපක්ෂයේ ඉන්න ප්‍රබල දේශපාලනඥ 10 දෙනෙක්ගේ ප්‍රජාහිතිය නැති කරා. ඒතර ඒගොල්ලෝ හිතනවා අපි නායකයින්ගේ ප්‍රජාහිතිය නැති කරුවාම විපක්ෂය දුර්වල වෙනවා, අපිට 2024 ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් බලන්න කොච්චර බාලේ වැඩද. රටේ ඇති ඛනිජ සම්පත් නිසියාකරව ප්‍රයෝජනට ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ හංවැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමේ. අපි බලාපොරොත්තු වෙන මේ රටේ තිබෙන ඛනිජ සම්පත් නිසියාකාරයෙන් ප්‍රයෝජනට ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන්න අගේ එකතු කිරීමේ වැඩපිළිවෙළක් යටතේ තමයි මේ සියල්ල අපනයනය කිරීම ඉදිරියේදී අපේ බලාපොරොත්තුව තියෙන්නේ. ලංකාවේ වගේම ලෝකෙම තියෙන ප්‍රධාන පෙළේ කර්මාන්ත වලේ නියලින අයගේ තාක්ෂණය මේ රටට ගෙනල්ලා මේ රටේ තිබෙන මේ භූ සම්පත් වලින් ඉහළම ප්‍රයෝජන ගැනීම තමයි රජයේ බලාපොරොත්තු. ඒ සඳහා තමයි අපි සියලු ආයතන මේ වගේ පරීක්ෂා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ඉතින් හැමදාම උත්සාහයෙන් දරුවට සාර්ථක කරගන්න බැරි වුණා. මෙතෙක් කලක් සිද්ධ වුණේ සාමාන්‍ය රෝ මැටීරියල් විදියට යවන එකක් තමයි. වැලියු ඇඩිෂන් එකක් උනේ නැහැ. ඒ නිසා තමයි දැන් දැනට අපි සම්පූර්ණයෙන්ම ඒ වගේව නතර කළා. අලුත් දේවල් වලට යොමු වෙලා තියෙනවා. මේ අතර පාස්කෝ කොමසමේ වර්තාව සම්බන්ධයෙන්ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී අදහස් පළ කළා. ආණ්ඩුවට චෝදනා කිරීමේ මේ අවශ්‍යතාවය වුණ නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. මොකද මේ කටයුත්ත සිද්ධ වුණේ කවුරුත් දන්න විදියට මේ ආණ්ඩුව දැන් ඉන්න වර්තමාන ආණ්ඩුවේ කාල පරිච්ඡේදේ නෙමෙයි ගිය ආණ්ඩුවේ. ඒ ආණ්ඩුවේ අපිවත් හිටියේ නැහැ එතකොට. ඒ ආණ්ඩුව කාලෙම හිටපු ජනාධිපතිතුමා තමයි මේ පරීක්ෂණ මණ්ඩලය පත් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් වාර්තාවක් දීලා තියෙනවා. හැබැයි ඒ පරීක්ෂණ කමිටුව නැත්නම් මේ ජනාධිපති විමර්ශන කමිටුව කරපු කාර්ය පිළිබඳව සියලු දෙනාගේ විවේචනයක් තියෙනවා. ඒක ආගමික සංවිධාන සියලුම දේශපාලන වශයෙන් තියෙන පක්ෂ ඔක්කොම සෑහීමකට පත් වෙන්නේ. කවුද මහමුලකාරය? කවුද මේකට මුදල් යෙදුවේ? කවුද මේකේ ජාත්‍යන්තර නායක? ඒව කියන එක සොයා ගන්නකම් සොයාගන්නේ කියලා තමයි විශ්වාස කරේ. නමුත් ඒවා මේකේ සඳහන් වෙලා නැති බව තමයි පේන්නේ. රජයට රඟපෑම් සිදු කර මහජන ගැටලු සැඟවීමට නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බඳුලාල් බණ්ඩාරිකොඩ මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
ආණ්ඩුවට යුතුයකමක් තියෙනවා. එක එක සිල්ලර කතා සුරංගනා කතා කියන්නේ නැතුව ඒ කාලේ මට මතකයි බන්දුල ගුණවර්ධන මහත්තයලා මාධ්‍ය ඉස්සරහා ප්‍රශ්නයක් ඇහුවම hina වෙලා තමයි ඇහුවේ පොල්ගෙඩිය ගාන කීයද කියලා. හාල් ටිකේ සීනි ටිකේ ගාන කීයද කියලා. බඩු මිල හාල් මැස්සෝ ටික 17 එක පෙන්නලා ගාන කීයද කියලා. හැබැයි අද මාධ්‍ය ප්‍රශ්නයක් ඇහුවම ගස්සල සැරකල්ලා මාධ්‍යට තර්ජනය කළ යන තැනකටපත් වෙලා තියෙනවා. මේ වගේ රගපෑම් කරලා මහජන ප්‍රශ්න යට ගන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම මහජන මුදල් ගසා කාපු මේ සීනි වංචාව යට ගන්න පුළුවන් කමකුත් නැහැ. ඒක යට ගන්න විපක්ෂයක් ඇටියට අපි ඉඩ දෙන්නෙත් නැහැ කියලා අපි මේ ආණ්ඩුවට කියන්න කැමතියි. ඒ නිසා ආණ්ඩුව අවුරුදු දෙකක් විතර කිසිම වැඩපිළිවෙලක් නැති අරමුණක් නැති ජනතාව දීපු ඡන්දය තමන් කෙරෙහි තියපු විශ්වාසයේ පිළිබඳ අල්ප මාත්‍රයක හැඟීමක් නැති ආණ්ඩුවක් බවට පත් වෙලා නන්නත්තර ගමනක තමයි ආණ්ඩුව යන්නේ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. භගවන්තලාව තැපැල් කාර්යාලය අසල ගාල්කර තිබූ ත්‍රිරෝද රථයක් අදු දැසන එකවරම ගිනි ගින තිබෙනවා. එම ගින්න ප්‍රදේශවාසීන් එක්ව පාලනය කර ඇති බවයි භගවන්තලාව පොලිසිය සඳහන් කළේ. මෙතර රාගල පොලිස් වසමට අයත් රාගල වතුයායේ දෙවන කොටසේ වතු නිවාස පේලියක අදාළියම ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්නෙන් වතු නිවාස 14ක් විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම නිවාසවල පදිංචිව සිටි පවුල් 14කට අයත් සමාජිකයින් 59 දෙනෙක්ද මේ හේතුවෙන් අවතෙන් වී තිබෙනවා. ප්‍රදීප් එංගිට වා ප්‍රදීප් මීකුඩ පොලිස් වසමේ ගල්වල මුල්ල බරාව ප්‍රදේශයේ ලදු කැලෑවක් තුල රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා මත්පැන් පෙරීමට සූදානම් කර තිබූ ගෝඩා මිලිලීටර් 911250ක් සහ මත්පැන් පෙරීමට යොදාගත් උපකරණ තොගයක් නුගේකුට කොට්ටාස දූෂණ මර්ධනාංශය විසින් සිය බහරීට ගෙන තිබෙනවා. මෙහිදී එක්සකකරුවෙක්ද අත්අඩංගුවට ගනු ලැබුවා. බෝපත්තලාව රජයේ රක්ෂිතේ දර කැඩීමට රක්ෂිතේ තුලට පිවිසි තරුණෙක් අතුරුදන් වී තිබෙනවා. එම තරුණයා සොයා දින 3ක් තිස්සේ පොලිසිය සහ වතු කම්කරුවන් එක්ව මෙහෙයුමක් දියත් කළත් අතුරුදන් වූ තරුණයා පිළිබඳව කිසිදු හෝඩුවාවක් මෙතෙක් ලැබී නොමැති බවයි භගවන්තලාව පොලිසිය සඳහන් කළේ. මෙලෙස අතුරුදන් වී ඇත්තේ භගවන්තලාව පොලිස් වසමට අයත් ලින්ස්ටඩ් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි තිරුචල්වම් ප්‍රභාකරන් නැමැති 26 හැවිරිදි තරුණෙක්. එත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මෙ නිමවට පත්වනවා. සවිස්තරාත්මක තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ පසුරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.